අපි දන්නවා රට තුල කතා කරන බරපතලම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ අද වැට් බද්ද පිළිබඳව. වැට් බද්ද වැඩි කිරීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම, සේවා ගාස්තු ඉහළ යාම ගැන බරපතල සාකච්ඡාවක් සමාජය තුල මතුවලා තියෙනවා. මේ සාකච්ඡාව සත්‍යෙන් තොර අදහස් ප්‍රකාශ කිරීම නිසා යම් ප්‍රමාණයක බියක් මේ රටේ ජන සමාජය තුළ ඇති වෙලා තියෙනවා. එවැනි බියක් ජන සමාජය තුළ ඇති කරන්න සමහර කණ්ඩායම් උත්සාහ කරන බවත් අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් විපක්ෂයේ සමහර දේශපාලන පක්ෂ, සමහර වෘත්ති සමිති සහ විවිධ ජන කණ්ඩායම් පුද්ගලයෝ මේ අනියත බිය ඇති කරන්න උත්සාහ කරන බව අපිට පේන්න තියෙනවා. අපි දැක්කා මේ භාණ්ඩ බදු මිල බදු වැඩිවීම කියන කාරණය නිසා, ඊට අදාළව භාණ්ඩ මිල වැඩිවීම, සේවා ගාස් වැඩිවීම නිසා අතිරේකව රුපියල් 40,000ක් වගේ ප්‍රමාණයක ගෙවීමක් රටේ සාමාන්‍ය ජනතාවට 2023ට සාපේක්ෂව ගෙවන්න සිද්ධ වෙනවා කියලා සමහර දේශපාලඥයෝ ප්‍රකාශ කරා. මේක සත්‍යෙන් තොර කාරණයක්. ඒ වගේම 300%කින් භාණ්ඩ මිල වැඩි වෙයි කියලා සමහර උගත්තු කියලා කියන පිරිසුත් අපි දැක්කා කියනවා. ඉතින් මේ தත්ත්වය නිසාම මේක කුමන්ත්‍රණයක්ද කියන කාරණය පිළිබඳ අපර බරපතල සැකයක් තියෙනවා. මේ අය මුලින් ජනමාධ්‍ය තුල බිල්ලුමවනවා. ඊට පස්සේ මේකට ගැළපෙන විදියට සමහර කළු කඩ, එහෙම කිව්වට කමක් නැහැ, කළු කඩ හිමියන් සහ මේ තමන්ගේ ව්‍යාපාරය ජනතාව ගැන, රට ගැන හිතලා නොකරන ව්‍යාපාරික කණ්ඩායම් අර ප්‍රකාශයත් එක්ක සම්බන්ධ කරගෙන සාධාරණ නොවන ප්‍රමාණයේ මිල වැඩි කිරීමක් සමහර භාණ්ඩවල කරනවා. දැන් වැට් බද්ද 3%කින් වැඩි වෙන්නේ 15,000ට වෙන්නේ ජනවාරි පළවෙනිදා ඉඳගෙන. නමුත් දෙසැම්බර් 25, දෙසැම්බර් 22 වගේ දිනවල අපි බලනකොටත් අතිශය වැඩි මිල වැඩි කිරීමක් සමහර භාණ්ඩවල කරලා තියෙනවා. දැන් බිත්තර වගේ එකක් ගත්තොත් අපි දැක්කා ඩොලරයට සාපේක්ෂව කිසිසේත් සාධාරණ නොවන ප්‍රමාණයේ මිල වැඩි කිරීමක් කරා. රුපියල් 14 තිබුණු බිත්තර 65 කරා. ඊට පස්සේ ඉන්දියාවෙන් බිත්තර ගෙන්නුවා. ඊට පස්සේ මේක අඩු කරා. ගෙන්නන්න එපා, අඩු කරන්නම් කියලා කිව්වා. පොරොන්දු වෙච්ච මිලට කරේ නැහැ, ඒ නිසා ගෙන්නුවා. ඊට පස්සේ ටිකක් අඩු වුණා. දැන් දෙසැම්බර් 20-25 වෙනකොට නැවත බිත්තර මිල වැඩි වෙනවා. මේකට වැට් එකක් අදාළත් නැහැ, මුකුත් අදාළ නැහැ. දැන් නත්තල ඊළඟට අවුරුද්ද මේ කියන කාරණාවලදී යම් වැඩි ආදායමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් තමයි මේ මිල වැඩි කිරීම කරන්නේ. ඉතින් මේක සාධාරණ නැහැ. වැටුණු රටක කිසිසේත්ම සාධාරණ නැහැ. ඒතර වැට් එක අදාළ වෙන්නේ ජනවාරි පළවෙනිදා. දෙසැම්බර් 2025 වෙනකොට භාණ්ඩ මිල වැඩි කරගන්න. දැන් අනිත් ඒවත් එහෙම අපි දැක්කොත් මේ මාළු මිල ගිය සතියෙම වැඩි. එළවලු මිලත් ගිය සතියෙම වැඩි. දැන් මේ සමහර ඒවාට එළවලු වගේ දේවල් තමයි වැස්ස වගේ දේවල් බලපානවා. නමුත් ඒ මිල වැඩි කරන්නේ නිකන් අතිශය අසාධාරණ විදියට. සාධාරණ විදියෙ මිල වැඩි කිරීමක් නෙමෙයි කරන්නේ. ඉතින් දේශපාලනඥයෝ මේ පැත්තෙන් මතය හදනකොට මාධ්‍ය හරහා සහ රට හරහා සමාජ මාධ්‍ය වගේ දේවල් හරහා ඒකට ගැළපෙන විදියෙ මිල වැඩි කිරීමක් සමහර ව්‍යාපාරික කණ්ඩායම් කළු කඩ හිමියන් කරනවා. එතකොට මේ දෙගොල්ලෝ එකතු වෙලා කරන්නේ රටේ ජනතාව බරපතල අසාධාරණයකට ලක් කරන එක. ඒ වගේම රටේ ජනතාව තුළ අනියත බියක් ඇති කරලා දැන් මේ බදු ගහනවා මේක දරන්න බෑ, පාරට එන්න කියන ආයාචනය තමයි, බලපෑම තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් පාරට ගෙන්නගෙන තමන්ගේ දේශපාලන සිහින සැබෑ කරගන්න මේගොල්ලෝ උත්සාහ ගන්න බව පේන්නේ. හරියට පාරට ආවොත් නැවත රට පස්සට යනවා. රට ආරවුල් සහගත රටක් බවට රටට පේනවා, ලෝකෙට පේනවා. දැන් මේ එන්න ලෑස්ති වෙලා ඉන්න ආයෝජකයෙන්නෙත් නැහැ. දැන් මේ විදේශ ප්‍රේෂණ ටික ලංකාවට එවනවා. ඒක නතර කරන්න අඩු කරන්නත් පුළුවන්. දැන් සංචාරකයෝ ඉතිහාසයේ වාර්තාගත මට්ටමින් වැඩි වුණා. 114ක් වගේ ප්‍රමාණයක් පහුගිය අවුරුද්දේ. මේවා අඩු කිරීමේ හැකියාව තියෙනවා. එහෙම අඩු කරාම ඒගොල්ලොන්ගේ දේශපාලන සිහින සැබෑ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ රට ආරවුලකටපත් කිරීමේ මෙහිමක් රට ඇතුළේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ. දැන් යුක්තිය මෙහිම ක්‍රියාත්මක වෙනවා. රටේ මත්ද්‍රව්‍ය මඩින්න, පාතාලය මර්ධනය කරන්න, මේකටත් විවිධ අර්ථකථන දෙන ආයේ ඉන්නවා. මේක ධනාත්මක කාරණයක් නේ. ප්‍රශ්න තියෙන්න පුළුවන්, ප්‍රශ්න නැත්තේ නෑනේ.
ප්‍රශ්න නැත්තම් මේ පාසල් වල අයිස් මේ පාවිච්චි කරනවද? ප්‍රශ්න නැත්තම් මේ පාසල් වල මින මද්‍රව්‍ය පාවිච්චි කරනවද? ප්‍රශ්නයක් තමයි මේ රට හැමතැනම. රට වැටුණාන් පස්සේ මේ වගේ දේවල් නතර කරනවා කියන එක අතිශය සරල කාරණයක් නෙමෙයි. ඉතින් හැම දෙයකම විරුද්ධව මත ප්‍රකාශ කරන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් වැඩ්බද්ද ගත්තොත් අපි දන්නවා 15 තිබුණේ මේක 3කින් වැඩි කරා. කලින් මේක තිබුණා 15 කට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේක 8 දක්වා අඩු කරලා බිලියන 650ක් ආර්ථිකයට අදාළ ආදායමෙන් භාණ්ඩාගාරය ආදායමෙන් නැති කරගත්තා. ඒක වෙන පැත්තකින් ගන්න නිෂ්පාදනය වැඩි කරන්න මොනෑ මොහ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක නිසාම රට ආර්ථික වශයෙන් එක පැත්තකින් වැටුණා. ඉතුරු කාරණායක රට වැටුණා. දැන් මේක නැවත 15ට ගෙන ආවා. 15ට ගෙන ආවන් පස්සේ බංකොලොත් රටක් ගොඩ ගන්න බරපතලම ප්‍රශ්නෙට තමයි ජනාධිපතිවරයා මුහුණ දෙන්නේ ආණ්ඩුව මුහුණ දුන්නේ. ඒතර බංකොලොත් රටක් ගොඩ ගන්න නම් රාජ්‍ය ආදායම වැඩි කර ගන්න ඕන. වෙන විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ අරමුදල් වලට ගියාම ලෝක බැංකුවට ගියාම ඒගොල්ලෝ කියන අපි ලෑස්ති ඔයගොල්ලන්ට අත දෙන්න. හැබැයි ඔයගොල්ලෝ දෙපයින් හිට ගන්න සැලැස්මක් හදන්න කියලා. නැත්නම් අපෙන් හැමදාම කාලා ඉන්න ලෑස්ති වෙන්න එපා කියලා ඒගොල්ලෝ කියනවා. ඒක නිසා අපිට දෙපයින් හිට ගන්න සැලැස්මක් හදන්න වෙනවා. ඒක අමාරුයි, අසීරුයි, විඳ ගන්න අමාරුයි. ඉතින් ඒ කාරණා තිබුණත් මේ කාරණේ හැර ඒ සැලැස්ම හැර වෙන විකල්පයක් අපේ රටට නැහැ. අපිට විශාල වියදම් ප්‍රමාණයක් තියෙනවා. නිකන් බලන්න අපි විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන විශ්‍රාමිකයන්ට. රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවා වැටුප් ගෙවන්න ඕන බිලියන 93. විශ්‍රාම වැටුප් සහ අනිකුත් සදාසන්නව තියෙන පෝෂණ වැඩසටහන ඒවට තව බිලියන 36ක් ගෙවන්න ඕන. ඊළඟ පොහොර සානාධාරය දෙන්න ඕන. නොමිලේ පාසල් පොත් ටික දෙන්න ඕන. පාසලේ දරුවන්ට පෝෂණ වැඩසටහනක් තියෙන එක ක්‍රියාත්මක කරන්න ඕන. ත්‍රිපෝෂණ වැඩසටහනක් තියෙන එක දෙන්න ඕන. පාසල් වලට නිල ඇඳුම් දෙන්න ඕන. මහ පොළ දෙන්න ඕන. සුවසැරිය දැන් අපිට ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා. හැමදාම ඉන්දියාවෙන් දෙන්නේ නැහැ. ඊළඟට දැන් වතු ආශ්‍රිත ප්‍රජාවට ගෙවල් හදන්න සැලසුමක් තියෙනවා. ඊළඟට නිකන් ඉඩම් දෙන්න සැලසුමක් තියෙනවා. නාගරික හිමිය මේ නාගරික ප්‍රජාවට නිවාස දෙන්න. ඒගොල්ල හැමදාම කුලී නිවාස වල හිටියම නිවාස දෙන්න වෙනසටහනක් තියෙනවා. ඒ වගේ අස්වැසුම කලින් සමෘද්ධිය තිබුණ බිලියන 65 දැන් අස්වැසුමට බිලියන 183 තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. මේවා කරන්න ඕන. ආර්ථික අර්බුදයේ හින්දා ලක්ෂ 5ක රැකියාව නැති වුණා. ලක්ෂ 24ක් දුප්පතුන් බවට පත් වුණා. මේවා නොකර රටකට ඉස්සරහට යන්න බලවන්ද? අමාරු වැටිච්ච මිනිස්සු මිය යන්න ඉඩ හැරලාද රටක් ඉස්සරහට අරගෙන යන්න කියලා කියන්නේ බෑ. එමුණ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න ඕන. ඉතින් ජාත්‍යන්තර සංවිධානය කියන්නේ ඔයගොල්ලෝ රාජ්‍ය ආදායම වැඩි කර ගන්න. නිකන් සරදියල් පන්නේ වැඩකට අත ගහන්න වෙන්නේ මේක නිසා. තියන අයට කියනවා දැන් ටිකක් දෙන්න මේ වෙලාවේ අපි අනිත් අය ජීවත් කරමු ඒ කාරණේ හරහා. ජීවත් කරලා රටේ ආර්ථිකය ටිකින් ටික ගොඩගමු කියන එක තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඉතින් මේක සජිත් ප්‍රේමදාසට තේරෙන්නේ නැහැ, අනු කුමාර සානායකට තේරෙන්නේ නැහැ. ජීඑල්පීස්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඊළඟ දලසලහ පිරුමට තේරෙන්නේ නැහැ. ඉතින් මේක තේරෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට හිත අභ්‍යන්තරයකට හොඳටම තේරෙනවා. ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන සීන සබෑ කරගන්න නොතේරෙන බව ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ නිසා මේ වැඩේ මේ රටේ මේ වෙලාවට උචිත නැහැ කියන එක තමයි අපි මූලික වශයෙන් කියන්නේ. දැන් වැඩ්බද්ද සීමාව ගත්තොත් එහෙම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ සීමාව අඩු කරා. 2021 තිබුණේ මිලියන 80යි. ඒ කියන්නේ වාර්ෂික ආදායම මිලියන 80ක් තියෙනවා නම් වැඩ්බද්දට අදාළ වුණා. දැන් මේක මිලියන 60 දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ බදු සීමාව අඩු කරලා තියෙනවා. ඉකින් කියන්නේ මාසෙකට ලක්ෂ 5ක ආදායමක් තියෙනවා නම් වැඩ් රෙජිස්ට්‍රේෂන් එකක් දෙනවා සහ වැඩ්බද්ද ගෙවන්න ඕන. ඒක අතිශය සාධාරණයි. අපි දන්නවා වැඩ්බද්දෙන් වැඩ්බද්ද තමන් අය කරගෙන ආණ්ඩුවට ගෙවන්න තිබි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ මේ දැලට හසු කරගන්න දැන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් ඉන්න එක සාර්ථකයි. මොකද අපි දන්නවා ගිය අවුරුද්දේ 2023 බදු අපේක්ෂිත ආදායම තිබුණේ රුපියල් බිලියන 2850යි. හැබැයි ඒක ට්‍රිලියන එක දක්වා වැඩි කරගන්න හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ සැලසුම සාර්ථකයි. අසාර්ථක නෑ. ඒ නිසා මේ වැඩේ ඉස්සරහට යනවා. ඉතින් දැන් හුඟක් බදු හුඟක් බාණ්ඩ මේ බද්දෙන් නිදහස් කරලා දිනවා අනිත් පැත්තේ. දැන් බාණ්ඩ 97ක් හාල් මැස්ස වගේ දේවල් මිනිසුන්ගේ ජන ජීවිතයට අදාළ වෙන අර්ථාපල් වගේ දේවල් රතු ලුණු ලොකු ලුණු ඊළඟට බිත්තර හාල් ලුණු පොල් තෙල් ඒ වගේ හුඟක් දේවල්
වැඩ්බද්දෙන් නිදහස් වෙනවා මොකද ඒගොල්ලොන්ට විශේෂ භාණ්ඩ බද්දක් කලින් පනවලා තියෙන නිසා ඊළඟට තෙල් මිලත් 118 කින්ම වැඩි වෙනවා කියලා කිව්වා නමුත් 10.5 කින් තමයි වැඩි උනේ මොකද විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේක අඩු කරපු නිසා දැන් මම දැක්ක එක ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා මේ ඉන්ධන ගාස්තු වැඩි කිරීම නිසා ත්‍රිවිල් ගාස්තු දෙවන කිලෝමීටරේ 120 කින් වැඩි කරන 40 කින් වැඩි කරනවා ඒ වගේම පාසල් රමුන් ප්‍රවාහන සේවා ගාස්තුත් වැඩි කරනවා කියලා දැන් මේ ඉන්ධන මිල වැඩි වුණා තමයි හැබැයි මට මතකයි ගිය මාසේ කලින් මාසේ නොවැම්බර් මාසේ ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කරා නොවැම්බර් මාසේ ඩීසල් මිල රුපියල් 27 කින් අඩු කරා ඒ අඩු කිරීම තුල මේ පාසල් ප්‍රවාහනය කරන ඒවා එහෙම නැත්නම් ඩීසල් වලින් දුවන ත්‍රිවිල් ඩීසල් වලින් දුවන අනිත් ඒවා ගාස්තු අඩු කරාද අඩු කරේ නැහැ අඩු වුණාම ජනතාවට සහන දෙන්න හිතන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් කරි වැඩි කරොත් වහාම මිල වැඩි කිරීමේ අදහසක තමයි මෙයා ඉන්නේ ඒ නිසා ජනතාවගේ පැත්තෙන් සාධාරණව කටයුතු කිරීමක් අපිට පේන්නේ නැහැ අනිත් පැත්තෙන් තලිය කිඹුල්ලු දකින්න වගේ දකින අය ඉන්නවා උඹක් දේශපාලන පක්ෂවල මම දැක්කා වෛද්‍ය ජයන්ත බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය සංගමේ ලේකම්වරයා ඔහු කියනවා බෙහෙත් මිල වැඩි වෙනවා කියලා 125 කින් මේ බදු වැඩි කිරීම නිසා ඉතින් අර බද්දෙන් නිදහස් වෙන ඒ වගේ හරි පැහැදිලිවම ඖෂධ තියෙනවා වෛද්‍ය උපකරණ තියෙනවා ශල්‍ය උපකරණ තියෙනවා ඒව බද්දලා දාලා නැහැ ප්‍රවාහනය අධ්‍යාපනය මේ බද්දෙන් නිදහස් අද වෙනකොට ඉල්ලීම් කරලා පොහොරත් බද්දෙන් නිදහස් කරන්න තීරණයක් අරගෙන තියෙනවා ඒක ඉස්සරහට ගැසට් මගින් ප්‍රකාශයටපත් වෙයි දැන් බෙහෙත් ශල්‍ය උපකරණ වෛද්‍ය උපකරණ කිසිසේත්ම මේ වැඩ් බද්දා අදාළ වෙන්නේ නැහැ කියලා තියෙද්දි තමයි කියන්නේ බෙහෙත් මිල 125කින් වැඩි වෙයි කියලා ඉතින් මේක කියනකොට අර කලින් කිව්වා වගේ සමහර කණ්ඩායමක් ඉන්න මේක රයිට් දැන් එනවා මතයක් වැඩි කිරීම තමයි නියම වෙලාව කියලා වැඩි කරගෙන ලාභ ලබා ගැනීම සඳහා කටයුතු කරන. ඉතින් එහෙම තත්ත්වයක් නිර්මාණය කරන්න තමයි මේ උත්සාහ ගන්නෙ. වැටුණු රටක මේක වැදගත් කාරණයක්, උචිත ක්‍රියාවක්ද කියන එක තමයි අපිට මේ අයගෙන් අහන්න වෙන්නේ. දැන් ජනාධිපතිවරයා ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ වෘත්ත කරන වෙලාවේ හරි පැහැදිලිවම කිව්වා මට ආවේ කාරණා දෙකක්. එකක් දේශපාලන තීරණ ගන්නවද? එහෙම නැත්නම් රට ඉස්සරහට අරගෙන යන තීරණ ගන්නවා මම දේශපාලන තීරණ ගත්තේ නැ ගන්නෙත් නැ මම රට ඉස්සරහට අරගෙන යන්නයි තීරණ ගන්න කියලා අමාරුයි මේක ටිකක් විඳින්න වෙන කාරණයක් නරක පැත්තේ ඍණ පැත්තේ නමුත් මම මේ තීරණ ගන්නවා ඒ තීරණ ගත්ත හින්දා තමයි රට හුස්ම ගන්න මේ බංකොලොත් භාවයට පත් වෙච්ච රට අපි පැය 14ක් ලයිට් නැතුව හිටපු රට පාසල් දරුවෝ ගෙදර හිටපු රට ගොවියෝ දීවරෝ අපි මහපාරේ හිටපු රට පෝලිං වල හිටපු රට අවුරුදු එකමාරකින් මෙහෙම උස්ම ගන්න පුළුවන් වෙයි කවුද හිතුවේ කිසි කෙනෙක් හිතුවේ නැහැ මේ රටේ කිසි කෙනෙක් හිතුවේ නැහැ ආණ්ඩු හතර පහක් තැන් තැන් වල හදාගෙන මිනි මරා ගන්න දේශයක් බවට පත් වෙයි කියලා තමයි මේක හිතුවේ ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ වගේම බාරගත්තේ නැත්නම් අද රටක් නැහැ ඇත්තටම ග්‍රීසිය වැටුනේ 2012 ග්‍රීසිය වැටුණු වෙලාවේ 150කින් වැටුප් කැපුවා රජයේ සේවකයන්ගේ වැටුප් 150කින් කැපුවා පොලිසිය මහත්තුරු වැඩ වර්ධනය කරා පාරට ආවා පොලිසියට හමුදාවට වර්ධන අයිතියක් නැහැ පාරට ආවා ඒ කරන්න දෙයක් නැති හින්දා නමුත් අපේ රට අවුරුදු එකමාරකින් හුස්ම ගන්න පුළුවන් තත්ත්වයටපත් කරා ගිය අවුරුද්දේ ජූලි මාසෙ වැටුප් ගෙවන්නේ නැහැ කියලා කිව්වා සල්ලි නැහැ කියලා වැටුප් ගෙවලා මේ අවුරුද්දේ 2024 ජනවාරි වල රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් දීලා ඒක අප්‍රේල් මාසෙ ගෙවන්නත් තීන්දුවක් දීලා තියෙනවා මොනතරම් සාධනීය තත්වයක්ද ඇවිල්ලා තියෙන කින කාරණේ හරි පැහැදිලි. දැන් තලිය කිඹුලු දකිනවා වගේ 2024 නිවාඩු කප්පාදු කරන ලෑස්තිව කිලත් කියනවා. දැන් දිගනවා මේක කියනවා. 2024 කිසිම නිවාඩුවක් කප්පාදු කිරීමේ අදහසක් නැහැ. ඒක පට්ටපල් බොරුවක්. 2024 23 ගැසට් එකක් ගැහුවා ජූලි මාසෙ 20 වෙනිදා. ඒකේ තියෙන රජයේ ප්‍රසිද්ධ නිවාඩු සම්බන්ධ ගැසට් එක. පොය නිවාඩු කවද්ද? තයි පොංගල් කවද්ද? නත්තල් කවද්ද ඒ නිවාඩු 25ක් ඒකේ තියෙනවා ඒ ගැසට් එක තමයි 2023 ගිය අවුරුද්ද ජූලි මාසෙ 20 වෙනිදා ප්‍රකාශයටපත් කරේ මේකේ මේක පෙන්න සමාජ මාධ්‍ය ජාලාවල අනිත් තැන්වලයි නිවාඩු කපන්න ආණ්ඩුව සැලසුම් කරලා කියලා කියනවා දැන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා
යාගේ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබ්බා මේ රටේ නිවාඩු වැඩි ඵලදායිතාවට මේක ප්‍රශ්නයක් වෙනවා ඒ ගැන සලකන්න කියලා. යාගේ යෝජනාවක් කැබිනට් එකටවත් කොහෙටවත් ඒක ඇවිල්ලා නැහැ. මුකුත් තීරණයක් ඇත්තෙම නැහැ. නමුත් කියනවා ආණ්ඩුවන දැන් වැටු මේ දීමනා කපන්න නිවාඩු කපන්න නිවාඩු වලට දීමනා ගෙවන ඒව කපන්න පඩි අඩු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියන්නේ. ඒ හැම දෙයක්ම ඍණ විදියට දකින බංකොලොත් සමහර වෘත්ති සමිති විපක්ෂයක් තමයි අපිට රටේ ආවාසනාවට හම්බෙලා තියෙන්නේ. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ අයත් එක්ක ඉස්සරහට යනවා හැර. අපි දැක්කා සීටීබී එක වාර්තාගත ආදායමක් ලබනවා මේ සැරේ ළඟම කෝටි 14ක් භාණ්ඩාගාරයට දුන්නා. දැන් සතියකට කලින් කෝටි 14ක් භාණ්ඩාගාරයට දුන්නා. හැමදාම අලාභ වෙච්ච එක ස්ථානයක් තමයි රාජ්‍ය ආයතනයක් තමයි සීටීබී කියලා කියන්නේ. ඒගොල්ලෝ හිඟවැටුක් ගෙව්වා මිලියන 640ක්. ඒ කියන්නේ මේ රාජ්‍ය ව්‍යවසායකත්වයන් ප්‍රතිව්‍යුහගතකරණය කරන එක සාර්ථකව සිද්ධ වෙනවා. මේ වගේ බිල දරා ගන්න බැරි විදුලි බිලද ඒවා මේ ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි දැන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරගනිමින් තියෙනවා. ඊට පස්සේ මේ වගේ අනිකුත් ප්‍රශ්න ඉරාකරණය කරගත්තාම ප්‍රතිව්‍යුහගතකරණය කියන එක හරියට කරාම රාජ්‍ය ආදායම වැඩි කරගෙන මේ ආයතන කළමනාකරණය කරගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අමාරු තීන්දුවක් වුණත් ආණ්ඩුවක ගනිමින් ඉන්නවා. ඒක අතිශය වැදගත් කාරණාවක්. අනිත් පැත්තෙන් මම දැක්කා තවත් සමහර විවේචන කීපයක් කරලා තිබුණා. ඔය සුනිල් හඳුන්නේ තිලා ජීඑල් පීරිස්ලා මේක නිකන් මේ 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 ආර්ථික රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය කොල්ල කන්නයි මේ ලෑස්ති වෙන්නේ 2024 බඩට ගහන්නයි මේ ලෑස්ති වෙන්නේ 2024 මිනිස්සුත් එක පාරට එනවා. දුමින්ද නාගමුව සහෝදරයා කියලා තිබ්බා රටේ ජනතාව පාරට ගේනවා කියලා. ඒගොල්ලෝ 2023 පාරට ගේන්න උත්සාහ කරා. 2022 අවසාන කාලේ පාරට ගේන්න උත්සාහ කරා සාර්ථක වුණේ. අපි රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් පාරට බැස්සා 100%ම පාර හිටියා. අපි කිව්වා දැන් නවත්තන්න රට ගොඩ ගන්න පුළුවන් පුද්ගලයෙකුට මේ රට බාර දෙන්න බාර ආරං තියනවා. ඉඩ දෙන්න කිව්වම මිනිස්සු 90%ක් ඇතුළට ගියා. 10%ක් නෙවෙයි 5%ක් විතරගේ ප්‍රමාණයක් එක එක තැන්වල එක එක මේ මට්ටම් වල විවිධ දේවල් කරමින් ඉන්නවා. ඒක අපිට එච්චර සලකන්න ඕන ප්‍රමාණයක් නෙමෙයි. ඒක නිසා ඔය පෙරටුගාමියකද ජේවීපී එකද විපක්ෂයේ සමහර කණ්ඩායම්ද මිනිස්සු පාරට බස්සන්න හැදුවට මිනිස්සුන් දැන් තේරිලා තියෙනවා ව්‍යසනය ආව එලිපත්තට. ව්‍යසනය ආව තමන්ගේ ගෙදර ඇතුළට කාමරයට ආවා. ඒ නිසා මිනිස්සු මේක තේරුම් අරගෙන තියෙන්නේ. ඒ තේරුම් ගැනීම මේ රටේ දේශපාලන පක්ෂවලට නෑ විපක්ෂයට නෑ. ඒක නිසා ඒගොල්ලෝ දිගටම උත්සාහ ගන්නවා රටේ මිනිස්සු පාරට ගන්න. ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි ඒකට අසාධාරණ විදිහට ඉඩ දෙන්න සූදානමුත් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.